अभी मरण कम जीवित कोच्चरकाय मुनगहन कोच्चरकाय हमला वेन्मेन कोई विद्य अपे जीवित कत उन्ना अवसाने अभी मे तीरन गने मे दे कोतरमय हमुना मुनगहुना वेनुना अपे जीवित मरण कम इनके तोरगनवा इक तम अपने सब आदर किला मरण कम केसीपास गमनाटे मे तमंगे स्वाम पुरुषया तमंगे बिर्द विधियट अयवहो ओहू अभी तोरगनवा कि लोक तीरने बृहस्पति दवसे अभी जीवित रिदन वर्सन तूले कलाशेष्ट्रे दवांते आदरणीय बिरीद आराधना करो अभी वर्ष हंटे अब दवासी अभी आराधना कर लती है अभी आदरकरण रंगन शिल्पी एक्वन रहा बुला सिंगल महात्म्य आदरणीय बिरीद प्रवीण रंगन शिल्पी सुशीला कोटे महात्म्य आई बोल फिलीसना सुशीला के आदरण कथाकर आदर इनके मगिताने अमुदे अरे कथाकर अमुत देवल अलुदे वाले हाई मैं कमी मे कथा मुलट पोडाक अन्न मे अरे वेदिका नाट्य कथा वेडे पटांग अन्न तनी नटन गिया वेनक वेदिका मतक दीदा मुख दीदा दीमन हेटिया रची महात्म्य कथा मटती बुने दामिल चरितया मम मगे पाड़ी मैं हरियासाई अत्र रंगपान मन मे हिटिया नैट तम बहुम कम दुवे इध मगे रंग पपा हिटिया हेमदाम मगे सहोदर मम तेक दिन मै अयट मम अट मईवर वेला तेक दिदी इंटरवल वेला मे अवश्य आरंभ उन्ना मम बेलो मे आका मुकद मे मट सरदा पाउ की खान वेलाक मटर एक हितुन है मंग हितुआ ऐ मेया मेतेमुना हितुरा टीका පිලිබඳ සිතක් ඇති නේද මං ගැන කියලා ඔය කොයි අයියා ගැනද මේ කිව්වේ රහල් අයියා ගැන රහල් අයියා ගැන හොඳයි ඉතින් වේදිකාවේ මෙන්න මෙහෙම බොහොම රසමුසු තැන් දෙකක් තියෙනවා මේ දෙදෙනාගේ හමුවීම සිද්ධ වෙන්න වේදිකාවේ මේ ප්ලේන්ටියත් එක තව කතාවක් තියෙනවා මතකද මේ සුසිලාගේ මේ ජයසේකර අපුස මහත්මයාගේ නාට්‍යයකත් මේ තේ එකක් පොඩ්ඩක් ඔය අනිත් අයට තේ දීලා යාට තේ දුන්නේ නැහැයි කියලා පොඩි ප්‍රශ්නයක් වෙලා ආසන සාමාන්‍යයෙන් මං දැන ඇඳිනගෙන කියන්නේ නිවේදිකාවක් හැටියට මේ खरी प्रश्न तरह गिहिला කවදාක දුම් පානේ නැහැ නමුත් දුම් පානය කරනවා හැබැයි ඒක පත්තු කරගන්න සිගරට් එක කටේ ගහගෙන අර පත්තු කරන පැත්ත නෙමෙයි අනිත් පැත්ත හරි සනීපයි විනිලැජ්ජාවයි සෙට් එක ඉස්සර හරියද මේ හරි ෂෝකිතින් සෙට් එක ඉතින් ඒක මචං මේ අපොන්සෝ යකින මචං ඔය සිගරට් එක වැරදි පැත්තනේ උඹ ගහගෙන ඒ තරමටවත් දුම් පානේ දැන් අර අර පේන්නනේ ඔව් ඇයිද කියලා දන්න හරි දන්න ඔව් මට රිද්දන්න වෙන්නේ නැති නේ මං කැමති නෑ මං නිසා සිගරට් බොන්නේ හිත රිදුනද ඒ වෙලාවේ නෑ ඔව් රිදුනා ඉතින් අයියෝ මොකද්ද මෙයා මේ මාරෙක් කෙනෙක් නේ කියලා එහෙම ඉතින් හිත රිදුනා ඇත්තටම ඒ වෙලාවේ මේ රහල් අයියාගේ හිතේ තිබ්බට සුසිලක්කගේ හිතේ තිබ්බෙම නැද්ද පොඩි දෙයක් නෑ මට තිබුණා මං බැලුවා මේ මහත්මයා හරිම හැබැයි ලෙන්ගතුයි මේකයි වාසනා සහෝදරත්වයෙන් තමයි ජීවිතේ තිබුණේ බොහෝම තැම්පත් කෙනෙක් මං ඒ ස්වභාවයට මං හරි කැමතියි සහ මට ගුරු වරුකම් දෙනවා සහ මං එවකට බොහොම අසරණ වෙලා හිටපු යුගයක් ඒ යුගයේදී මට පිහිට වෙනවා යම් යම් අවස්ථාවලදී ඒ කියන්නේ මට යන්න වාහනයක් නැති වුණත් රැයකට ඔහුට තියෙන්නේ දඬු මොනරේ නගගත්තත් එංගේවත් ගෑවෙන්නේ නැහැ මෙහිම යන්නේ ඒ තරම් අර රැකීම කියන්නේ Tamanta aiti de ඒවලෙ විනාශ කරනව නෙවෙයි බොහොම කැමැත්ත දීලා දේ වෙනකොට පොඩ පොඩ දීලා කියන කෙලින් එකපාර ඇහුවේ නැහැ නෑ ඇහුවෙම නෑ ඕක ඇහුවේ දවසක් උත් මතක නෑ මට මේ දැනීම් හැඟීම් වලින් තමයි තේරුම් ගත්තේ මේ මොහුමාට කැමති ඒ කියන්නේ මං වැටිලා ඉන්න අගාදේ ඔහු සොයාගත්තා ඒකේ සාධාරණත්වයක් දැක්කා තනියම විඳ දරාගෙන තනියම නැකිටින ගැහණියක් කියලා දකින්න ඇති කියලා මං හිතනවා නමුත් ගෙදරින් නම් අකමැති මොහොතක්වත් කැමති නෑ ඒත් කිව්වා හැබැයි කසාද බඳින්න බැරි වුණොත් මේ විදියටම ඉන්නවා කියලා කිව්වා
එතෙන්දි මට හිතුණා බොහු තමයි මට පිහිට වෙන එකම දෙවියා කියලා. හොඳයි ඉතින් මේ වැඩසටහනේ බොහොම රසබර කතා ගොඩක් තියෙනවා අපිට කතා කරන්න. ඉතින් අපි ඔබ දන්නා වැඩසටහන දෙන ආරාධ්‍ය ශිල්පිනියට අපි අවස්ථාව ලබා දෙනවා. ඇය කැමති ගීත තුනක් අපේ සංගීත කණ්ඩායම ගායනා කරනවා. ඉතින් ඇයි මුලින්ම අපෙන් ඉල්ලීමක් කළේ හන්තානෙට පායන සඳ කියන ගීතය ගායනා කරන්න කියලා. ඇයි මේ ගීතයට මෙච්චර ආසයි? ඒකත් අර පටන් ගැම්ම ආදරේ පටන් ගැම්මේදී කියාපාන දේවල්නේ. කියන්නේ ඒ සිගීතේ කියනවා මෙහෙම කරන්න එපා මෙහෙම පොඩි අවවාදෙකුත් එක්ක යන්නේ සහ මගේ සැමියාගේ ආසම සින්දුවක් කියාගන්න බෑ ගෙදර කියනවා මට ගෙදර කියන වෙලාවට හිතෙන අපරාධ මේ සින්දුව අයියෝ මේක කියපු කෙනා හිටියලා වහබුණුවා කියලා ඉටි ගමන් ගේ ඇතුලේ එහෙම උදව්පදව් කරනවා පොඩක් මුමුණනවා මුමුණනවා මුමුණනකොට බුදුවම්ම මට හිතෙනවා මේ කොටියේ ගොරවනවා වගේද කියලා ඒවත් හිතෙනවා අපරාධ මේ සින්දුවට කරන අපරාධ කියලා. කොහොම වුණත් ඉතින් අපි ඔන්න අවස්ථාව ලබා දෙන සූදානම් සුසිලා කොට්ටගේ මහත්මිය අපිට ඉල්ලුවේ හන්තානෙට පායන සඳ කියන ගීතය ගායනා කරමු කියලා. වොක් සංගීත කණ්ඩායම ආරාධනා කරනවා ගීතය ගායනා කරන්න. ලස්සනයි ද කියන්න මානෝ
जीवते सतुटेन दिपल आदर कथा उंगे जीवते गलाग्न कहुमद मेदी दनगण क्या विशेष कलाश्रेय आगे दें सुशीला कोटे महात्म्य कथा भाग रही मे नि दें मंगीत मे दें आप पुडा आपस मे मत कथ दवा तरह आपस मरण कथा रहा तरह वेला बैस के लिए एक्कीने गिया एक्कीने बस के गिया मुखद दार मुखद वेदिका नाट्य गिया इत वत्तल प्रदेश इतनी गिहला रैबो वेला अपी नाट्य करना रियदुरुतु पोड़ी सप्पाय मकेदिला चूटी हिता मनाप्याक एकाली थिंग आदरे करना युगे थी ना पोड़ी पोड़ी हिता मनाप्याक वैडिपुरु मुगरे थी हिता रिद्ध गानी वैडिपुरु अत्तरमा मामा हरिमा में में हरिमा मामा की आने लज्जाई मांग ओहुगे तेंपत कमत्ते का मामा याकर गाने पोड़ा कामा आरु काले आक्ती बाहुंदे अत्ते की आने पे हम सना मांगी थिंग की आनो ते ये वाटे तेंपत थे ना अरे वाटे क्या गाने पाए कि किरा हाथ दाने आने वा मैं नुगुन थीबु ना माटे इतिंग ये वाई यात्रे दी पड़ी बहिम बस फी में ना वा इतिंग ओए वागे अवधि का ये तभी देन ना मैं मामा नाटे कट गया या पासे वाहन वाहन वैडी दूर आख्या निधि मरगा सरबरा अलमारिय कोई कणाड़ी मेस कोई वेटनो वाहन उड़ेट अलमारिया कणाड़ी मेसिया कीपे सरसरा लीबर सापूट मे अपे नाटी बस गिहिलेन कुमारी पानी भी दे गिया ऐसा थिंग अरे दाल गिया के नाट थिंग एना सिद्ध उन्ना थोड़ी शौके हेमदाम हमुना कथा देवगट अनिवार्य हेब हेमदाम हमुन ये हेमदाम हमुने अभी आदरे करन्नम नेमेई आदरे करमिन जीविते गोड नगा गन्ना ने आधार उपकारयक् नैने ओहुट मम निडियक् निसा गेदिरिन लबेन देकुत् नै इतिन दैन अपि गोड नगा गन्न ओन अपे जीविते इतर एक जीविते गोड नगा गन्न सलास्मवल हदा गन्न इतिन नितर नितर कथा बहा इतर वेदिकावे बहुमत्म वैड राजकारी अधिकाई इति मे अतर तुर कोहोमद सलास्म हदा गन्ने अतिवारमत् दा गन्ने कुंद अपे कियला निमहकट अपि यान्ने कोहोमद ඒ දේවල් තමයි අපේ ආදරය තුල රඳා පැවතුනේ සමහර දවසට තීරණය කළාලු නේද මේ අපි හැමදාම හම්බ වෙන්නේ නැතු වෙමුයි කියලා කිව්වලු නේද ඔව් සමහර දවසට එයා එතකොට බන්ධනාගාර ඇතුලේ රාජකාරී කරේ මේ හිරේ නෙමෙයි රාජකාරී කරේ ඉතින් සමහර දවසට කියනවා දැන් මේ ටිකේම මුණ ගැහුණානේ අපි හෙට දවසේ එන්න හම්බුනේ නැතු වෙඳිමු කියලා නමුත් මොනම හේතුවක් උඩ හෝ මේ කතා කරලා මුණ ගැහෙන්න සිද්ධ වෙනවමයි හොඳයි දැන් මේ ආදර කතාව මෙහෙම ගිහිල්ලා කසාදයක් බඳින්න ඕනේ කියලා හිතුනේ කවද්ද ඇයි එහෙම තීරණයක් පාරට ගත්තේ මොකක්ද ඒකට පාට හේතුව මුල නෑ ඉතින් මං කිව්වා දැන් ගෙදරින් බොහෝම අකමැත්තක් තියෙනවනේ ඔහුගේ පවුලේ ලොකු වැඩිමල් දරුවා ඉතින් කසාද බඳින්න යන්නේ නිලියක් ඉතින් බොහොම අඩන්තේට්ටම් රාශියක් තියෙන අතරේ මං කිව්වා දැන් මොකද කරන්නේ මොකද්ද කරන්නේ ඉතින් ගොඩක්ම කරදර આવොත් දැන් සමහරලාට අම්මලා කියනෝනේ ඔයක කරගත්තොත් ජීවිතේ නැති කරගනෝ දෙමෝපෝ. තත්තරත් එන්නේ ඉතින්. එහෙම වුණොත් මොකද කරන්නේ? අපි දෙන්න මේ කසාද නොබැඳින්දමු කියන තීරණේ හිටියා. මේ නව යෝන් කාලයක් නෙමෙයි නෙමෙයි. ඔව්. ඕනිය පසු කරගත්තපු ආදරයක්. ඔව්. ඉතින් ඒ හින්දා මේ බොහොම සංවේදීව කතා කළ කොනේ වඳිමු කියලා ඉතින් රුපියල් 25 මුද්දරයට දෙන්න බැඳගත්තා. ඔතනින් තව දෙයක් තියෙනවා අහන්න. තුන් පාරක් කසාද බැඳා කියලා ආරංචියක් තියෙනවා මේ කතාව ඇත්තද? වාසනායි මේ නැතු කරන්නේ. मुकुत आय पटंगा कसाद सीमा ඉතින් එහෙම කළා ඒකත් හරි ගියේ නෑ ඒක හරි ගියේ නැති වෙනකොට ඒවකොට අපිට අවසනාවන්ත කාලයක් ලැබුණා කකුල තුනට කැඩුනා ඇක්සිඩන්ට් එකක් වෙලා ඇක්සිඩන්ට් එකකින් බොරැල්ල හන්දියේ ජීවිතේ ආපස්සට අවුරුදු තුනක් පස්සට ගියා කවන්න පොවන්න හැම දෙයක්ම කරන්න සිද්ධ වුණා මට මම දාලා ගියේ නෑ අහුව හරියට තුනට කැඩිලා වෙලා ඒව හරි ගස්සලා ඔක්කොම කලනකොට ඔහු එකතෙන් වෙලා එතකොට අර අපේ युगे पेट उन्न खालिया आई तव इतकोट इकतुम वैडी ने मे असर नवे लावे इन इंदी गुडाक पटी हे बे मेवेन मुहूर्त तव
විවාහයකට ආරාධනාවක් තිබුණා. හැබැයි ගෙදරින්. ඉතින් දැන් මොහු එතකොට අහුවෙලානේ. ඔව් දෙපාරක් සද බැඳලා එකම කාන්තාව. අරෙන් දෙමාපිය එකක් හොයනවා. හැබැයි ඒ තැනටත් ආවා. මේ හොස්පිටල් එකට ඇවිල්ලා කතා බහක් කරනවා. මොකද අම්මලාගේ ආශිර්වාද පිටකේනානේ. ඔව්. දැන් මම බැලුවා මොකද දෙයියනේ මට යන කල කියලා හිතුණා. හැබැයි ඔහු මං දන්නේ නැහැ මොන හේතුවක් උඩද කියලා. ඇයට හොඳින් පහදලා දුන්නා දෙමාපිය කැමති උනාට කරන්න දෙයක් නැහැ. ඔව්. මං ආදරේ මෙයාට කියන්නේ පහදලා දුන්නා. නිසා මම ඒ ජයග්‍රහණය ගත්තම ඔහු මට දීපු ඒ මුල් තැන ඒ විශේෂත්වයේ උඩ මම නිතරම බැලුවා මම නැකිටිනවා මම දියුණු වෙනවා මං ගයක් හදනවා මං පෙන්නනවා මේ ඔයාගේ පුතා ඔයාගේ පුතා මෙහෙම කෙනෙක් විවාහ කරගත්තට පාඩුවක් නැහැ අනිත් අයට වඩා පවුලේ අනිත් අයට වඩා මං ඉහෙලිම ඔයාගේ පුතාව තියනවා ඒ කියන්නේ තියනවා කියන්නේ යුතුයතුකම් වලින් මං ඉහෙල තැන තියනවා කියලා මං තේරුම් අරන් වැඩ කරපු හින්දා මම පෙරදුනේ නැහැ. ඔව් අද මේ ගමන මෙහෙම ඇවිල්ලා තියෙන්නේ ශක්තිමත් ගමන නිසායි ශක්තිමන්ත කාන්තාවක් නිසා. සහයේ යාගේ මව සම්පූර්ණයෙන් ජීවිතක්ෂයට පත් වෙන තුරාවටම ඇය මා ඇයගේ එකම දරුවා කියලා මාව බොහොම හරසරින් පිළිගත්තා. බොහොම හොඳ ආදර්ශයක් ඇය ජීවිතේ අරගෙන තියෙන මේ තීරණත් එක්ක ඇය බොහොම ශක්තිමන්ත කාන්තාවක්. මම හිතන්නේ ඒක තමයි අපි මේ සමාජයට කියන්න හදන පණිවිඩේ. අපි තව දේවල් ඈත් එක්ක කතා බහ කරනවා මේ විරාමයේ. සජීව වැඩසටහනකදී මේ වගේ තෑග්ගක් හම්බුනහම මොකද හිතෙන්නේ සුසිරක්කේ? කවදටත් මේ මාධ්‍ය ශිල්පීන්ට බොහොම ගරු කරන මාධ්‍යයක්. පැරණිම මාධ්‍යයක්නේ. මොන වැඩ තිබුණත් වාසනා විශේෂයෙන් ඔයාටත් ගරු කරන්න ඕනේ. සහ අපිට මේ නොපෙනෙන මුහුණු ඔයාලට ප්‍රේක්ෂකයන් නොපෙනෙන මුහුණු තියෙනවා. කොහොම වෙහෙස මහන්සි වෙලා අපි ඔය සරසලා තියෙන්නේ. ඒ අයටත් ගොඩාක් පිං ගොඩක් ආරම්භරයක් මම හිතනවා මේකට මේ වගේ සම්මානයක් හම්බුණා කියලා මට. එහෙම දෙයක් හිතෙනවනේ. ඔව් හිතෙනවනේ මොකද එහෙම ලැබෙත් නෑනේ අපිට. මේක වැඩි හරියක් මේ වගේ තෑග්ගක් දෙන්න හිතලා තියෙන හේතුවයි දන්නවද? ඔවා ඕනමන්ට් වලට කැමති නේද? කොයි හරි ගියාම ඕනමන්ට් එකතු කරනවා වගේ පුරුද්දක් තියෙනවා නේද? අනේ ගොඩක් පිං. බලන්න දැන් මේ දුරකතනේ කවුද ඉන්නේ කියලා. අයිබෝවන්. අයිබෝවන් කොහමද? කොහමද? අඳුරනවද? බර කටහඬක්. ඔව් කවුද මේ කවුද මේ අඳුර ගන්න අමාරුද ආ අපේ මහත්තයා අඳුර ගත්තා නේද රහල් අයියා අයිබෝන් කියලා පිළ ගන්නවා ඔබතුමාව අයිබෝන් අයිබෝන් ඔව් අද රාජකාරී බහුල නිසා එතුමන්ට අපේ වැඩසටහන එන්න අපහසු වුණා නමුත් අපි කිව්වා ප්‍රින්සිපල් කෙනෙක් ආමුදුරු කෙනෙක් වෙලා ඉන්නේ ඒක තමයි නේද දිරුගත කිරින් මේ හැමදේමත් එක ඉතින් අපි හිතුවා දුරගතනේ ඔස්සේ සම්බන්ධ කරගන්න එතුමන්ව රහල් අයියේ අපි කැමති දැනගන්න අර මේ පොඩි රස කතාවක් තියෙනවා මේ එවකට අක්ක හැම වෙලේම කියන දෙයක් තියෙනවා මේ මතකද අයියට මේ ඔපරේෂන් එකක් එකකට අක්කට යන්න සිද්ධ වෙනවා එදා මතකද ඔයාට ඔව් මතකයි ඔව් පොඩ්ඩක් මතක කරමු අපි මේ කතාව මේ කරදරෙන් බේරුණා කියලා හිතෙන්නේ නැති ඇත්තටම එදා මොකද හිතුනේ නැහැ ඇත්තටම මම මට දන්නවා එකක් මට මේ මේ වැන්දබෝ යෝගයක් නැහැ කියලා. ඒ නිසා මෑ ඉතුරු වෙනා කියලා මම දන්නවා. ඒ වුණාට මම ડોක්ටර්ට වේලා ටිවිච් වේදනාව නිසා මම ડોක්ටර්ට වැන්දලා කිව්වා මට ඉන්න එක ගෑනු කෙනයි. මට ආයි කසාදයක් බඳින්නක් වයසක් නැහැ. ඒ නිසා අනේ ડોක්ටර් කොහොමාර මෙහා බේරලා දෙන්න කියලා. අදටත් ડોක්ටර් එක කියනවා. ඔව් රහල්ලායි අපිට කියන්නක ඉතින්. ඔව් මේ වගේ බිරිඳක් ලැබිච්ච එක ගැන ඔයාගේ හිතේ තියෙන මොන වගේ හැඟීම් අද දා ගත තීරණය ගැන මොකද හිතෙන්නේ?
जीवते पटांगा मतकदेना मेकत हम बकर खदागने पटांगी अखगे सहयोग कोई वे විශේෂ සහයවල ලැබුණා අතරම මගේ මේ ශක්තිය මගේ ධෛර්යයයි නැත්නම් මට මම ඔය වත්මෙට එන්නම් වෙන්නේ නැහැ ගෙවල් ලැබෙන්නේ නැහැ මම එනම් අර වඳුරු ගෙවල් හදනවා වගේ තමයි කරන්නේ ඒ වෙලාවට ඉතින් මොකක් හරි තැනක ඉන්නවා ඊට පස්සේ තියෙ ගැන කිසි ඕනකමක් නැහැ ආයි වහිනකොට තමයි වඳුරට මතක් වෙන්නේ ගයක් ඕනේ කියලා මාත් සමහරට එහෙම ඉඳදී තිබුණා මේ මම නොලැබුණා නයි මම තමයි මා උනන්දු කරලා මේ මත්තමට සමාජ දස්ත්‍යක් ඇති කරේ ඒකට මම හැමදාම ඉස්තුති කරන්න ඕනේ ඔව් ඉස්තුති සුදලා හොඳයි I think ඔන්න ඔහොම තමයි බොහොම ස්තුතියි රහලයි අපිත් එක්ක සම්බන්ධ වුණාට අපි අලිත් දවස් කතා බහ කරමු තව එකක් ඔව් ඔව් ඔබලා මේ ඔය මේ ප්‍රෝග්‍රෑම් එක ඉක්කාම ලස්සනට කරන මන් දන්නේ ඔයා මොන මේ ළමයේද කියලා වාසනා ඔය පුදුම මහන්සියක් ඔය ප්‍රෝග්‍රෑම් එක වෙනුම දරන්නේ ඒකට මේ මම සිරිතටත් ඔයාලට සිදු කරනවා තමත් ඔය වගේ වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි සිරිත සාවාතනා හොඳයි බොහොම ස්තුතියි අයිය සම්බන්ධ වුණාට ඉතින් මේ කතා බහ ඔක්කොමත් එක්ක ඔයා නම් අනේ ඇත්ත තමයි අපිට කියන්න ඉතින් දැන් මේ අපි අවසාන විනාඩි කිහිපෙ සුසිලක් ඉන්නේ තව ගීතයක් අහන්නත් තියෙනවා ගත්ත හොඳම තීරණයක් එක්ක ජීවිතේ ඉස්සරහට එනකොට ඔය අයියට දීලා තියෙනවා නේද මේ දවසක මොකද කරන්න ඕනේ කියලා අවසානයේදී अंतिम युगे अपे जीविते अवसान युगे अभी गत करानी मे पाट कुम दागे हिटिया अपे अवसान मे अट वेड इन पुलवांग दंग अभी अति कीन काल अट वेड अथवा दारू भी वेला इन्ना ते आयट आशीर्वाद कर मी मम मगे चरित वाक्यने मम याम किसी चारित इन्नो ते ये चारिते हुगा दीवनूना हे मकने तव बिहिवेला वो ये एक स्टार्स बिहिवेनो बिहिवेनो मगे चरित मंग आसा हो उदिया बला इन्नो इतिंग मैम हेम कला शिल्पिनी शिल्पी कुटुम थीयन पिपाशया कुत्थरा चरित कर मदि एवनाट अभी दाइवेट इड दोन मणि इसरा गैना अनागते गए ना हदा गो है भाई बलापुर तीन खाले मम हितना मे सीएल दे अभी देना युदागत देवा सीर मैं अटकर अभी मे निवसट है भाई निवस तुला मंग रेंदेन को मठ आडंबर तीन मगे आदरणीय शिल्पी मगे सहोदर शिल्पी मगे निवस परहार कर पुआर अनंत प्रमाण इतनी मठ हर सत् मगे उतरुग्रकार बील तीन इति मम अट पेला दे तिबुना अतर मंगुने නමුත් මේක මුදල් කර ගන්නවා යම් කිසි මේ මෑත කාලෙදිම අපි මුදල් බවට පත් කරගෙන එය තැන්පත් කරගෙන එහෙම පිනට දහමට යමක් කර මේ පිරිවරක් ලබා ගන්නවා කියන එක සංසාරගත වාසනාවක් අපේ ඉස්සරහට එන දරුවෝ ඒක සංගීතය වෙන්න පුළුවන් රඟපෑම වෙන්න පුළුවන් නර්තනය වෙන්න මොන දේ කරගත්තත් මේ මේ මිනිසුන් අතරට යෑමේදී පිරිවර ලබා ගැනීම ලොකුම පිනක් කරලා තියෙනවා. ඉතින් මේ පිනෙන් තව තව දියුණු වෙන්න ඕනේ නම් දැන් බැරි වෙනවා. වාසන සමහර වෙලාවට මේ ගේ ඇතුලේ උණක් හැමිරිසාවක් හැදුනහම වතුර ටික රත් කරගන්න බැරි අවස්ථාවල් තියෙනවා. අසරණ වෙනවා. ඉතින් එහෙම කල්පනා කරගෙන යද්දි මම හිතුවා ලැජ්ජාවක් නෙමෙයි පවතින රජයකට බණින්න ඕනේ නැහැ. අපිත් එක වැඩ කරපු අයට බණින්න ඕනේ අපි ගන්නෑ කියලා. මේ සියලු දේ දරාගෙන මම පහුගිය වකවානුවේ මං හිතන්නේ සැමියා දන්නෙත් නෑ මම ගියා නිවාස කීපයක් හොයාගෙන වාසනාව කොහොම හොයාගත්තද මං දන්නේ නෑ මං හොයාගෙන ගියා ඉතින් අපි මේ මුදල් එතෙන්ට එකතු කරගෙන මං ඒ නිවාසයකට වෙන්න තමයි කල්පනාව හැබැයි මම අදටත් කියන්නේ රහල්ට එහෙම වෙන්න ඕනේ වෙන්නේ නැහැ මොකද ඔහුට සහෝදරයෝ ඉන්නවා ඇමරිකාවේ ඉන්නවා ඉතින් ඔහුට මොන තීරණයක් ඔහුගේ සහෝදරයෝ දෙයිද දන්නේ නැහැ ඉතින් නමුත් මට මම විතරයි
ඉතින් මට ලැබුණා දායාදයක් රහල් බුලත් සිංහල කියලා වාසනාවන්ත දායාදයක් ලැබුණා මගේ ජීවිතේ ගොඩනගා මම හරි අවනත නැති ගැහණියක් හැබැයි අවනත නැත්තේ අයුක්තියට පමණයි ඉතින් මම බොහොම මාව තැම්පත් කරා මාව මේ ඉන්න විදියට ඉන්න කියලා තැම්පත් කරපු මිනිස්සෙක්නේ ඉතින් ඒක නිසා මාව ඒ හදා වඩා ගත්තත් ඔහු මාව ඉතින් ඒ නිසා මේ මං හිතාගත්තා අපි අවසාන යුගයේදී ඒක අපහාසයක් නෙමෙයි නිවාසයකට වෙලා පිනක් දහමක් කරගෙන ජීවිතේ ගත කරොත් මගේ ආදරණීයන් මාව සොයාගෙන එවි. රහල් සුසිලා කියන ආදරණීය දෙපළගේ ආදරණීය කතාව අද අපි අහගෙන හිටියා. ඉතින් අවසාන විනාඩි කිහිපෙන්නේ ප්‍රවෘත්ති විරාමයකට අපිට යන සිද්ධ වුණා. ඊට කලින් අපි කීක හිටියේ මොකක්ද මේ අවසාන කතාව අපි කියමු. ඉඩක් ඉල්ලන්නේ මම පවුල කියන පවුල් සංස්ථාවට මේ දෙන්නා වූ ජීවිතෙට දෙන්නා වූ මේ වැඩසටහනට ඔගලන්ට ගොඩාක් අවුරුත්තයක් දෙන්න ඕනේ. ඒත් එක්කම ඉතින් මගේ අවසාන කාලයේ අර මම මුලින් කිව්වා වගේ කොහේ හරි තැනකට වෙලා සුවසේ ගත කරන්න කාටවත් කරදරයක් නැතුව ගත කරනකොට මගේ සහෘදයන් මාව බලන්නේ මං හිතනවා සමහර විට රහල් අයියත් එකතු වෙයි. එයා මාව තනි කරලා ගිය දවසක් වුණොත් මං එතන මම එයාව තනි කරලා ගිය දවසක් වුණොත් එයා එතනදී දෙන්නම අද්දේ කල්ලාගෙන යාවිද දන්නේ නැහැ. ප්‍රාර්ථනේ එකයි ඉතින් මේ විදිහට පවුල කියන අද සමාජෙ ගිලිහිලා යන පවුල කියන සංකල්පය ගොඩනගා ගන්න මේ හේතු වාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි ඔබ දෙදෙනාගේ ජීවිතය තවත් සාර්ථක වෙන්න මේ විදිහට මේකට හැමදාම ආදරණීය ලෙස ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුදලාගේ බොහොම ස්තුතියි පැමිණියට. හොඳයි. ඉතින් අද දවසේ මේ වටසන අපි සමග යන සෝදානම් සමන්තිය වෙලිනෝ වෛද්‍ය සාකච්ඡාව සම්බන්ධ වෙන දෙන්නෙක් නාතර කරනවා අපිත් එක්ක.